අතරටිස්ද පාලිමේතු ගනිල්ල ඇත්ත මොකද කියලා හොයාගන්න බෑ. නීතිඥ ටික ඔතනට සිංහලද නීතිඥ පට්ටමක් ගන්න ආවනම් අද අපේ රටේ කෙලින්ම ඡන්දිල්ල වූ පාර්ලිමේන්තුව. ඇයි අපේ මිනිස්සු හොඳ උගත් බුද්ධිමත් අනේ රට හදපන් කියලා යවන. උන් හදන උන්දපන් මේ අනුන්ගේ ඇත්ත බොරු කර කර සල්ලි හොයන එක අපි අතන්ට යවුවාම මේ මිනිස්සු වෙනුවෙන් හම්බෙන එකත් මේක ගිල්නවා කියලා තේරෙන්නේ නැද්ද බුල? ඇයි අර කල්ලාන් රූපිය මන්නත කොටලා තියෙන මොනවද? බොරුව කර කර කෝටි ගණන් වල වාහන ඕනද මම වැටලා කියලා උම්මයි කියන්නේ හරිද උන්නේ කියන්නේ රට වැටලා කියලා එතකොට මේ වැටිච්ච රට ගොඩ ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතිවරුන්ට මම කෝටි ගණන් වල වාහන ඕනද හිතපල්ල ගොළුවක් තියනවනේ බං එතන මුන් අපිට ආදරේටද මේ ගිහින් ඉන්නේ උංගෙ දුක වෙනවා උන් ගිහලා එතනකින් හොයන්නේ මොනවද අපේ සුබසිද්ධියද උංගෙ සුබසිද්ධියද එතන උංගෙ සුබසිද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අසුබ වෙන්නේ කාටද රටේ ජනතාවට රට උත්තර නැහැ පුතා රටේ ජනතාවට රට උත්තර නැති වෙනකොට කොට්ටක දීලා ඉවරයි මට ඔය දෙහ දෙන්නේ නැහැ උඹලා උඹලා ගොඩුවන් දුකපල්ල ලබන ඡන්දෙදි දුවපල්ල ඡන්ද උඹල ඒක තමයි හරියට ගමට එන සල්ලි ඉති කරනවා නම් පාඩුවේ බැල ඌවත් වෙන දුවපල්ල ඌ තමයි මිනිහ ඌ තමයි මිනිහ ඌ තමයි යවන්නේ උඹලා එහෙම යවන්නේ මර ආධාර සමිතියේ කුඩු පහලා දුන්නම කට්ටිය අම්මන්ට යටින් කතා වෙනවා අතර මාත්‍ය අනේ බලන්න අපි සමිතියේ මෙච්චර දුන්නනේ දෙන්න ඕන තරම් ඕන නැද ගමේ ක්‍රීඩා කණ්ඩායමට දෙනවා බෝලා ටික ටික එකෝ මේ ක්‍රිකට් බෑට් ටිකක් දෙනවා බෝලා ටික ආ නියම බඩ ඌ තමම ගන්න ඕන අනේ ගමට කියලා දෙමු ඌට ගන්නේ ඌ තමම හරි අනේ ඌ පස්සෙන් ඇයි මේක මේ දෙන්නේ කියලා එකක් කල්පනා කරනවද අපිට ආදරේටද මේ කම මෙතනට එන්නද කියලා කල්පනා කරන අන්න එතන අපිට පේනවා මූ මේ විදි කරන්නේ ඌට එතනට එන්නේ නම් ඡන්දෙ ඉතල ඇවිල්ලා ගමට කරපන්න කාලකන්නි මහා නායක ළමයේ තාත්තේ උන්ට උන් ගැන විතරයි උන් බලන්නේ. රජයෙන් හම්බෙන්නේ දේ අර ගන්නවා. මිනිතු වැඩන්නේ. ඔලෝ ඉස්නාය උපතින්ම නෑ. නායක ළමපුතේ මේ බෞද්ධ සමාජේ බලන්න බෑ මේ ලෙඩ වැඩි වෙනවා. බෞද්ධ සමාජෙ එන්නේ සාදාචාර සම්පන්න බවින් ඈත් වෙන. ඒතරු මේ මහත් මේ මොකද මහා නායක ළම මේවට වට කඩළු බඳින්න බෑ මේ පිටපයින් ජීවිත හදන්න නේ. නැත්තේ අයියේ. ඒවා කරන්නේ උනුත් බෙදලේ වරනේ. උනුත් මහා නායක අත්ගිරි පල්වත් දෙක බෙද. කවුද මේක බෙදුවේ? සුද්දා බෙදුවේ හොයලා බලපල්ලා සුද්දා තමයි මල්ලතු අත්ගිරි බෙදලා දුන්නේ සුද්දා දන්නා මේ දෙක එකට හිටියත් බඩු බනිත් උන්ට බෑ ඒක තමයි බෙදලා තිබ්බා ආයේ තියනවා කවුද අර බල මේ බල කියලා බඩු බල කියද බර සංගරජු කියන්නේ මම දකින්න ෆේස්බුක් වල අපේ ජන විඥානේ තරම් උතුම් ඈ නමුත් උඹලා කාටවත් වැටුන්නේ නෑ නේද මහින්දගේ ඡන්ද වෙලාවේ නෝර්වේ රටෙන් සල්ලි හම්බෙනවා බැලකොට එතකොට බෞද්ධ කටයුතු වලට දුන්නයි කියලා මම පුතේ හමුදා වේටි නෝර්වේ රට කියන්නේ මොකද්ද කියන එක මම හොඳට දන්නවා මේ රට එල්ඩීඩී එකට දෙන්න හොඳට පාර හදපු රට තමයි නෝර්වේ රට එතකොට නෝර්වේ වගේ රටක් බෞද්ධ කටයුතු වලට මේ ලංකාවට දෙයිද බං සල්ලි එහෙනම් උන්ගේ රටේ බෞද්ධ කටයුතු වලට ඉගල පල්ලම් ඇයි ලංකාවේ බෞද්ධ කමිටු ගන්න හදන්නේ බොරුව නේපා එතන කරේ මුස්ලිම් ජාන්ත්‍රික මහින්දකින් ඈත් කරපු මං දැක්ක පරපරත්තයෝ ඒකට තමයි මම සල්ලි අරගෙන වැඩේ කරේ මුස්ලිම් ජාන්ත්‍රිකෙන් නෑ අයින් වුණා අනිත් පැවුණාද බඩු නටෙන් කියා අපිට දැන් අඩුපාඩු මතින් හරි පුතා අමතක කරන්න එපා රට නෑ අඩුපාඩු මතින් හරි පුතා රටකට ඕන රජෙක් මිස නිවට අපතේක් නෙමෙයි ඔන්න ඔක වැඩේ රටේ රජා තෝරගන්න රටවැසියෝ දන්නේ නැහැ කියන්නේ රටවැසියෝ අනිවාර්යෙන්ම ඒකට මොකුද මන්ද බුද්ධික අපතේම තමයි ඉතින් අපි ඒකත් තනින් ඉන්නේ අද මේ වල භයානක තත්ත්වයක නෙමෙයි බං මේ ජාන්ත්‍යන්තර මරගුල් වල හිර කරලා කොයි වෙලේ හරි තුන නැගෙන හිර යන් බලයක් දුන්නොත් ආයි ගලවන්නද ඈ තුනගෙනේ බලයක් තුන කියපල්ලකෝ ආයි ගලවන්න පුළුවන් වෙයි කියලා හිතනවා දැන් ජාත්‍යන්තර මරෝගුල අපි හිර කරලා ඉවරයි කාලයක් යනකොට අන්තිම රටවත් නැපන් අතුරු මට බය තියෙන ඔන්න උතර කොයි මොහොතකාරේ
දුන්නත ඔය ඒරියාගේ සුත්තක් හරි මම දන්න එදාට පුතා අපේ සිංහල ජාතිය විනාශය කරාම තමයි. ආයේ කවදාකවත් මේ රටේ සිංහල රයිති කියන එක මම මනසෙන් අතාරිනවා. තව අවුරුදු 100ක් 150ක් වෙනවා. හැබැයි 100ක් 150ක ජයම එක්ක කරගෙන. ඒක කරගන්නේ කන පිට. ඊට පැත්තෙම කරකේ කියලා මට හිතෙනවා මම මුකුත් කියන්නේ නැහැ. ඒ තාක් අවුරුදු 100ක් 150ක් දුර දක්වා මුකුත්ම නැහැ. විනාශය. ඒත් උඹලා පොඩ නැගියලා පුළුවන් නම් අතුරෙන් ජීවත් වෙයලා. අතුර හොයාගෙන ඵලයල්ලා. ආත්මීය සුවේ හොයපල්ලා කොබන් ආත්මීය සුවේ නෙවන බං හදවතේ සතුට නෙවන උඹලාද සතුට නැති කරගෙන කොහෙද මේ දුවන්නේ කල්යම්බ ගන්න කල්යම්බ කරන ගියන් දුකක් නේ මම බදා ගන්න දැන් සතුට හොයපල්ලා එතකොට මේක හරි අමුතු ඒක පේනකොට දකින්නකොට ඒක තුල දුවපල්ලා